මගේ බොවයි. අද අපි හමුවන්නේ මද විරාමයකට පස්සේ ඔයාලත් එක්ක. මම ශහී මගේ YouTube channel එක ශහී ලංකා. අදම subscribe කරන්න මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් අපේ ජීවිත වලට ආහාර වලට ප්‍රධාන තැනක් අපි දෙනවා. ආහාර නැතුව අපිට ජීවත් වෙන්නත් බෑනේ. ඉතින් මේ ආහාර වලට විවිධත්වයක් සහ රුචියක් ඇති කිරීමට අපි කුළුබඩු භාවිත කරනවා. කුළුබඩු යොදා ගැනීම පාට පෙනුම රසය සසුවඳ එක් කර ගන්නවා අපි. ඉතින් අපි මේ භාවිතයට ගන්න කුළුබඩු වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන ගැන ඔබ දැනුවත්ද? එහෙනම් අද සිට අපි ටිකක් කතා කරමු අපි උපයෝගී කර ගන්න කුළුබඩු වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන. කුළුබඩු ශ්‍රේණියේ ඉදිරින් මේ ඉන්නේ ගම්මිරිස්. ඉතින් මේ ගම්මිරිස් වලට කුළුබඩු වල රජා නමිනුත් හඳුන්වනවා. මේ ගම්මිරිස් පොඩි වුණාට සැර වගේම ඒ ප්‍රතිඵලත් ඒ වගේමයි. ගම්මිරිස් ශාකයේ ආසියාවේ ලෝකෙට ප්‍රතිලිත වූ ශාකයකි. මේ ශාකයේ වැල් වශයෙන් ආධාරයක් මාර්ගයෙන් වැවෙන ශාකයකි. කුළුබඩු අතරින් ලෝකෙ වැඩිම භාවිත කරගන්නේ ගම්මිරිස්. ඒ අතරින් ලංකාවේ ගම්මිරිස් වලට ගුණාත්මක භාවය වැඩි නිසා හොඳ ඉල්ලුමක් තිබෙන ලෝක වෙළඳ පොලේ. මේන් සැර රසක ආහාරයට එක් කරයි. පුරාණ කාලයේ සිටම දේශීය වෙදකමට ගන්නා කුළුබඩුවකි ගම්මිරිස්. ගම්මිරිස් වලින් හොඳ ආහාර රුචියක් ඇති කරනා වගේම ආහාර ජීර්ණයටත් ගොඩක් හොඳයි. මලබද්ධය නැති කරනවා, ඒ වගේම ආමාශය බඩවැල් පිරිසිදු කරනවා. මේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකාව ඇතිවීම අඩු කරනවා. සෙම වගේ ශ්වසන ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාරයක් වශයෙන් ගම්මිරිස් උපයෝගී කරගන්නවා දේශීය වෙදකමේ. සම ආශ්‍රිත ගැටළු වලට මේ ගොඩක් හොඳයි. සම අවපැහැ ගැනීම වළක්වන අතර සමේ මූලික වර්ණ තියාගන්නත් ඉවහල් වෙනවා. විශේෂයෙන්ම මේදිය දියකරන හරින ගුණය නිසා අපේ ශරීරයේ බරත් අඩු කරනවා. ඒ වගේමයි සීනි පාලනය සිදු කරනවා. රක්ත වාත වළක්වන ගුණය මෙහි තිබෙන නිසා සන්ධි අමාරු, ආතරටිස් වැනි රෝග අඩු කරනවා. විශේෂයෙන්ම මානසික ආතතියට ප්‍රතිකාරයක් වශයෙන් ගම්මිරිස් භාවිතයට ගන්නවා. ගම්මිරිස් හපන්න දීමේ මනෝභාවය වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවායි කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම මොලේ ස්නායු විකෘතිතා රෝග වල තියෙන අණුව දානම අඩු කරනවා. ගම්මිරිස් වල නැවුම් බව තියාගන්න නම් අපි ආහාර පිළියෙල කරනකොට ඒ වෙලාවෙම ඇට වශයෙන් හෝ තලාගෙන භාවිතයට ගන්න පුළුවන්. ඉතින් අද අපි ගම්මිරිස් වලින් ලැබෙන ප්‍රයෝජන ටිකක් අපි දැනගත්තා. ඒ වගේමයි ප්‍රමාණයට වඩා අපි භාවිතයට ගත්තොත් ගම්මිරිස් බඩ දැවිල්ලකුත් ඇති වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා කමෙන්ට්ස් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න හැමෝටම. Subscribe කරන්න subscribe කරලා නැත්තම්. Thank you. Bye Miss Tuti.